COVID මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙන බෙත් තිබෙනවා. අද අලුයම 2.30ට පමණ මෙම එන්නත් තොගය QR 668 දරණ ගුවන් යානයෙන් මෙරටට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව විසින් මිලදීගත් අමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 90000ක් මෙලෙස දිවයිනට රැගෙන බෙත් තිබුණා. රැගෙන ආ එන්නත් තොගය අද ශීතකරණ පහසුකම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. දිවයිනේ දිස්ත්‍රික් 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 1666 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 360ක්. ඊට අමතරව ගම්පහෙන් ආසාදිතයින් 256ක්, කලුතරින් 139ක්, ඩාල්ලෙන් 172ක්, අම්පාරෙන් 170ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 296516ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුත් කලින් 267,602 මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනී වීම හේතුවෙන් රෝහල්ගතව පුත් කලින් 24,860 දෙනෙකු ප්‍රතිකාර ලැබෙනවා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා රෝගීන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිනී වුණු රෝගීන් ඉන්න පුළුවන් කි. ඒ වගේම තමයි ඒ එවැනි රෝගීන් ඒක සිටිනවා නම් එවැනි ප්‍රදේශයක අපි මේ රෝගේ බෝ වෙන්නට ඉඩ හැරියොත් අනෙක් ප්‍රභේදවලට වඩා වේගයෙන් මේක පැතිරෙන්නට ඉඩ තියෙනවා කියන එකත් ඉතාමත් පැහැදිලි. එවැනි තත්ත්වයක් තුළ අපිට අවශ්‍ය කරන දේ තමයි මේ රෝගය ආසාදනය වෙන රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමටත් සමස්තයක් වශයෙන් ගත්තහම මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීමක් තමයි අවශ්‍ය වන්නේ. මේ දක්වා ලංකාවේ කරලා තියෙන පරීක්ෂණ වලින් පැහැදිලිව දීලා තියෙන එස්ටිමේන්තුව තමයි විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ 20-30ක් පමණ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. අනෙක් ප්‍රදේශවල ඒ ඊට අඩු වැඩි මාසයෙන් වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව ස්ථිර වචනයක් මේකට ප්‍රකාශ කරන්න අමාරුයි. මෙතර පසුගිය 24 වෙනිදා සිට වූ තවත් කොවිඩ් මරණ 45ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4099ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින වාර්තා කරන ලද කොවිඩ් මරණ 45 අතර පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු සහ කාන්තාවන් 22 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.